සුබ දවසක් මගේ YouTube මිතුරු මිතුරියනේ මම මේ තවත් ටෙස්ටිමෝනියල් එකක් මම මේ ගේන්නේ බොහොම මමත් මේ බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ ටෙස්ටිමෝනියල් එකක් මට ලැබුණා මගේ බෙහෙත් පාවිච්චි කළා හොඳ ප්‍රතිඵල ලැබිලා ඉතින් මම ඒක ගැන තමයි මේ ඔබලට මම මේ පෙන්වන්න යන්නේ එතකොට මේ ඒ කියන්නේ මෙන්න මේක අහන්නකෝ හෙලෝ හෙලෝ ඩොක්ටර් මම ඩොක්ටර්ට කමෙන්ට් එකක් දෙන්න තියෙනවා මේ මගේ මේ දුකගේ අසනීපයකට මම මේ දැන් ටික කාලෙ හෙලෝ ඩොක්ටර් ඩොක්ටර් මං කතා කරන්නේ නිව්සීලන්ඩ් වල ඉඳලා මට ඩොක්ටර්ට කියන්න තියෙන්නේ ඩොක්ටර් මේ ඇත්ත ඩොක්ටර්ට කමෙන්ට් එකක් දෙන්න එක මං කතා කරේ මගේ අම්මි ඩොක්ටර්ගෙන් අරන් තිබ්බා මේ බීත් වගේක් එයා අරගෙන තිබ්බේ පවර් ෆ්ලවර් පවර් වීටා කියන ටික ඉතින් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා කොමාරි මේ මගේ අම්මි මේ හදිසිය ගෙදර ඇක්සිඩන්ට් එකක් වෙලා ටිකක් කල් මේ හොස්පිටල් එතර නැති වුණා දැන් අවුරුද්දක් විතර වෙනවා ඉතින් අම්මි මේ මේ තරගෙන මේ කියන වැඩි කාලයක් නැහැ මේ ඩොක්ටර්ගෙන් මේ මේ තරගෙන කොමාරි ඩොක්ටර් මේ ඊට පස්සේ මම ආව ලංකාවට ඇවිල්ලා ඉතින් එනකොටදී මේ අම්මිගේ ওই බීට් එක මම දැක්කා දැක්කල ඉවරලා ඊට පස්සේ මම අර අම්මි බලාගත්ත එයාගෙන් මම කිව්වා මේම ඩොක්ටර් කෙනෙක්ගෙන් ගත්තේ එහෙම කියලා ඉතින් එයා මට කිව්වා ඉතින් ඊට පස්සේ මම ඒටි කියනකොට මේ අරගෙන ආවා අරගෙන ඇවිල්ලා ඉතින් මම මේ ඩොක්ටර්ගේ මේ ඔය ප්‍රෝග්‍රෑම් එකක් ගේම මම බැලුවා ඉතින් ඒකේ මේ නම සර්ච් කරලා ඇත්තටම කරලා ඉවරලා ඊට පස්සේ මේ ඔය ටික ඔම තිබුණා අපි ගෙදර ඉතින් මේ ඕම ඉන්නකොටදී මගේ දුව එයාට දැන් අවුරුදු දැන් 15යි දැන් වයස එතකොට ඇතියාට අවුරුදු 14ක් වගේ ඉතින් එයාගේ මේ සරි ඩොක්ටර් කාටුන මයික කෝල් එක කාවා ඉතින් මේ කොමාරි ඩොක්ටර් මම ඩොක්ටර්ගේ ප්‍රෝග්‍රෑම්ස් මැලුවා යුටියුබ් එකේ ඉතින් බලලා මේ කොමාරි මටන් මන් ඩොක්ටර්ට කෝල් කරා දවසක් දෙකක් ඩොක්ටර් හන්ස කරේ නැහැ එක නම් මේ කරගෙන ඒ පාර මේ ඉතින් මටත් බිසි වුණා ඉතින් ඒව මේව ඉතින් මම කොමාරි මට ඩොක්ටර් දෙකට කතා කරන්න බැරි වුණා දැන් ඉතින් මේ කොමාරි මම මගේ දුවට දැන් එයා බිකල් කෙනෙක් වුණේ ඩොක්ටර් එයාට අවුරුදු 11යිදී ඉතින් ඒ වුණාට එයාගේ කිසිම වර්ධනයක් තිබුණේ නැහැ සාමාන්‍යයෙන් ඉතින් අර කැල්ලා මේකේ ඉතින් මේ ළමයි ගොඩක් ඉතින් අර එඟපතේම ගොඩක් හැදෙනවනේ මේ රටේ අනිත් ගර්ල්ස්ලාගේ ඉතින් ඒ සාපේක්ෂව අපි කියනා එහෙම නැහැ ඉතින් කොමාරි ඉතින් මම අර ඩොක්ටර්ගේ අර ප්‍රෝග්‍රෑම්ස් බලපෙ ඉන්න මෙම් මෙයාට මම මේ මේ ටික දුන්නා ඉතින් ඒකේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙන හැටියට මම එයාට දුන්නා ඉතින් ඩොක්ටර්ට කියන්න දැන් එයා ඒ කියන්නේ අවුරුද්දක් විතර ඇතුළත එයාගේ ලොකු වෙනසක් මට තියෙනවා හෙලෝ හෙලෝ ඩොක්ටර් සොරි මම චුට්ට මට කෝල් සාම ඒකයි මොකන්ද මං කියන්නේ මේ එයාගේ වෙනස තමයි ඩොක්ටර් එයා මේ දැනට අවුරුද්දක් එකමාරකට ගතර කලින් දුව එයා මේ හරි කියන්නේ මේ එයාගේ ඇඟ එහෙම එච්චර නැහැ ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් එකන්නේ සාමාන්‍ය යාගේ වයස මේ ළමයකට වැඩි එයා ටිකක් එකන්නේ ගඟ පැත ඇදලා තිබුණේ නැහැ දැන් එකන්නේ
මේ දැන් මේ අවුරුද්දක් විතර ඇතුළත එයාගේ ලොකු වෙනසක් ආවා. ඒ කියන්නේ එයාගේ මේ ඒ කියන්නේ ඔය පිය ඒ කියන්නේ පපු එහෙම ගොඩක් දැන් ඒ කියන්නේ ගානට ඇතුණා. ඒ කියන්නේ උකුල් පළලලා ටිකක් හරි ඒ කියන්නේ ඇඟ හරි ෂේප් වුණා. ඒක මට හිතා ගන්න බෑ එහෙම වෙයි කියලා. මොකද එයා මේ එහෙම ස්පෝර්ට්ස් එහෙම ලොකෝට කරන ළමයිකුත් නෙමෙයි දුව. ඉතින් මේ එහෙමයි ඩොක්ටර්. ඉතින් මම ඇත්තටම බෙහෙත් ගත්තෙත් මාස 3ක් වගේ. ඉතින් ඒ 3 ඇතුළත ලොකු දෙයක් සිද්ධ වුණා කියලා මට හිතුණා. يعني මාස 3 විතර එක දිගට බෙහෙත් අරගෙන ඒ කියන්නේ මේ 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 අරගත්තට පස්සේ මෙයාට ලොකු වෙනසක් ආවා. ඒක මට හිතා ගන්න බෑ. ඒක මේ ඇත්තම ඩොක්ටර්ට මේ ඩොක්ටර් කරන්නේ ලොකු දෙයක්. ලොකු මිනිසුන්ට ලොකු සේවයක් කරන්නේ ඩොක්ටර්. මේ මම ඕන ඩොක්ටර්ට ෆොටෝස් එහෙමත් දෙවන්න දුවගේ. ඒ කියන්නේ එයා දැන් ඒ කියන්නේ මේ මේ මෙහි එයාගේ ඉස්කෝලේ තිබ්බ පැජන්ට් එකක් මෙයා එකේ මේ එකිනු ට්වින් කරා. ඉතින් මට හරි සතුටුයි ඒක ගැන ඩොක්ටර්. අනික ඩොක්ටර් කියන අපි දුව ගොඩාක් මොඩි වෙලා හිටියේ යාගේ මේ යාගේ මේ කියන්නේ මේ පපුව නැති එක ගැන. ඉතින් අත ඩොක්ටර්ට කියන ඉතින් එයාට ගොඩාක් සතුටුයි ඒක ගැන. ඒ කියන්නේ යාගේ ගොඩාක් කියන්නේ ගොඩාක් පොඩියට තිබ්බේ. දැන් ඩොක්ටර් ඇත්තටම කියනවා නම් ඉතින් දැන් යාගේ බ්‍රා කප් එක උනත් ඒ කියන්නේ ලොකු සයිස් එකක් අඳිනවා දැන්. ඒ කියන්නේ යා හරි ආසයි ඉතින් යට එහෙම රැතුමක් ඇඳුනම ලස්සනට පේනවනේ. ඉතින් ඒකේ ඉඳා ඉතින් මේ හරි ෂොක් ඩොක්ටර්. ඇත්තටම ඩොක්ටර්ට ගොඩාක් ස්තුතියි. ඒක මේ මිනිසුන්ට මේක නතර කරන්න එපා දිගටම කරගෙන යන්න. හෙලෝ හෙලෝ මට ඩොක්ටර්ට කියලා අපව මේ කුරිය කරගන්න ඕනේ ඩොක්ටර්. වැඩි තියෙන්නේ මං මේ කියන්නේ මෙයාට මේ මේ ජාති ගේන දෙන්නේ. ඉතින් ඒකයි ප්‍රශ්නෙකට තියෙන්නේ. මම ඒක ගැන හරියටම දන්නේ කොහමද ආයුරේද එහෙම නම් ගේන දෙන්නේ නැහැ. ස්පෙෂලි කියලා මේ කළා තමයි ගේන්න ඕනේ. මම ඒක ඩොක්ටර්ට ආලා කියන්න නැත්තම් මම එන්නත් හිතන් ඉන්නවා කොහොමත් තව මාසෙකින් දෙකකින් වගේ. ඉතින් ආවම මම ඩොක්ටර් හම්බෙට අනිවාර්යෙන් එනවා. ඊට කලින් ඉතින් ඩොක්ටර්ට ඕනම් මේ ඩොක්ටර් යූටියුබ් එකට දාන්න කමෙන්ට් එකක් දෙන්න ඕනම් මට කියන්න ඩොක්ටර්. මං ඕනෙලාක එක දෙන්න ලෑස්ති ඩොක්ටර්ට. ඔව් දැන් මේ කියන්නේ මගේ බේත් අරගෙන ඉතා මොහොත ප්‍රතිඵල ගත්තු කාන්තාවක් සහ ඇගේ දුව ගැන තමයි මේ කියන්නේ. හරිම සතුටුයි. ඉතින් ඇත්තට මේ බෙහෙත් සෝබා දහම් බෙහෙත් මල් වලින් හදන බෙහෙත් නැචරල් මල්ටි විටමින් පැකේජ් එකක් තියෙනවා. පවර් වීටා කියලා මල් වලින් හදන බෙහෙත. ඊළඟට පවර් ෆ්ලවර් ඊළඟට පිටි වර්ගයක් තියෙනවා. ඇටකටු පේශි බ්ලඩ් ස්නායු ඔක්කොම ඇඟ හැදෙන ඇඟේ වස විසහරණය වෙන ලිවර් ඩීටොක්සිෆිකේෂන් වෙන. ඉතින් ඊළඟට මේ තව අර පැකේජ් එක කියලා කියනකොට සෙක්ස් හෝමෝන්ස් හැදෙන ඒකකුත් තියෙනවා පවර් ලවර් කියලා. ඉතින් කාන්තාවන්ට සහ පිරිමින් දෙගොල්ලටම ඇඟ හැදෙනවා පුල පළල් වෙනවා ගෑනු අයගේ පියරුර හැදෙනවා පිරිමින්ගේ අවයව හැදෙනවා රවුල හැදෙනවා ෂෝල්ඩර්ස් පළල් වෙනවා. ඒ වගේ කාන්තාවන්ට සහ පිරිමින්ට දෙගොල්ලන්ටම ස්ටිමියුලේට් වීමක් තමයි වෙන්නේ. ශරීරයේ ස්ටිමියුලේටර්ට හැදීමක් තමයි වෙන්නේ. ඒක කාන්තාවන් සහ දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මගේ බෙහෙත් පාවිච්චි කළා. මමත් හිතුවේ නැති වෙලාවක මට මේ වගේ කමෙන්ට් එකක් හම්බුණා. මට ගොඩක් සතුටුයි. ඉතින් මේ මට පින්තූර වගේකුත් දෙවලා තිනවා. මම පොඩක් පෙන්නනම් මූණ එහෙම පේන්නේ නැති වෙන්න. ඇගේ ඇඟ හැදිච්ච හැටි ගැන දෙවලා තිනවා. ඒ අම්මා ඒ දියණියගේ පින්තූර වගේ. මේක තමයි මේ ඒ අම්මගේ දියණියගේ පින්තූර වගේක් එවලා තියෙනවා ඇඟ හැදිච්ච හැටි ගැන. ඉතාම සන්තෝෂයෙන් මේ දුඹුරු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන කොටකලිසමක් ඇඳගෙන ඉන්නේ දියණිය තමයි. මේ ලස්සනට ඇඟ හැදිලා තියෙන උකුල පළල් වෙලා පියුරු හොඳට හැදිලා ඒ පිටරට ළමයිත් එක්ක සංසන්දනය කරනකොට බොහොම ලස්සනට ඇඟපත හැදිලා තියෙනවා. ඉතින් ඔය ගැන තමයි මේ අය ඔය කියලා තියෙන්නේ. ඉතින් ගොඩක් සන්තෝසයි. ඔය
මේවා ජීවමාන ටෙස්ටිමෝනියල්ස් උදාහරණ. ඉතින් මේ මම දැන් ඇත්තට මගේ ප්‍රතිකාර නවත්තන්න කියලානේ කියලා කියන්නේ. දැන් කොහොමත් දැන් මේ මාස දෙක තුනක් තිස්සේ තාම කරගෙන යනවා. තව මාස දෙක තුනක් ඇතුළත වගේ නවත්තන්නත් හිතාගෙන ඉන්නවා. මොකද මේ දිගටම කරගෙන යන්න එකත් මට හරිම අපහසුයි. මගේ ජීවිතය ගැනත් මට පොඩ්ඩක් හිතන්න ඕන, නිදහසේ ඉන්න ඕන, රිටයර් වෙන්න ඕන කියන හිතවිල්ල තමයි මම ඉන්නේ ඒකයි. නමුත් ඉතින් මේ විදිහට මේ ඇත්තට මේ බෙහෙත් ටික ගෙනිහිලා තියෙනෙත් මේ මාත්මියගේ අම්මට. අම්මා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා ඒ බෙහෙත් ටික මේ දුවට පාවිච්චි කරන්න දීලා. මොකද ඒ මගේ ළඟ තියෙන නැචරල් මල්ටිවිටමින් සහ ඔය වගේ තියෙන හදපු බෙහෙත් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න නැහැ. මොකද කිසිම රසායන ද්‍රව්‍යයක් නැහැ. හමුතුව බෙහෙත් ස්පිරිචුවල් මෙඩිසින් කියලා කියන්නේ. ඉතාම හොඳයි. ශරීරය සුවපත් වෙනවා, ශරීරය දීර්ඝායුෂ වෙනවා, හැඩ වෙනවා, පාට වැටෙනවා, සුදු වෙනවා, කොණ්ඩෙ වෙනවා, ඇඟ ලස්සනට හැදෙනවා, ගෑනුන්ටත් පිරිමින්ටත් දෙකොල්ලටම හොඳයි. ඉතින් සන්තෝෂයි මම ඉතින් මේ වගේ උදාහරණ මම මේ ෂෙයා කරන්න ලැබීම ගැන. මේ මූණ මම මේ වහගෙන ඉන්න ගෑනු දරුවා තමයි මේ ලංකාවේ මේ දියණිය. මේ ඇඟපත හොඳ ලස්සනට හැදුනා කියන. ඉතින් ඔබලාගේ අදහසොත් කමෙන්ට් කරන්න පුළුවන්. මගේ බෙහෙත් ගත්තු අය ලංකාවත් පුරත් ලෝක පුරත් විසිරලා ඉන්නවා. ඉතින් මගේ මේ සතුට තමයි මම ඔයගලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔබලාට සුබ දවසක්. මොකද මට සන්තෝෂයි මේ වගේ විශිෂ්ට බෙහෙත් අපේ රටේ ලෝකේ අයට හඳුන්වලා දෙන්න ලැබීම ගැන. මේ වගේ වෛද්‍ය ක්‍රමයක් ඉගෙනගෙන මේ අමුතු බෙහෙත් හදලා මේවයින් මිනිස්සුන් සුවපත් වෙලා හැඩ වෙලා පාට වැටිලා දීර්ඝායුෂ වෙලා මේ වගේ කමෙන්ට්ස් එක අහන්න එක තමයි මගේ සතුට. ඒකයි. එහෙනම් සුවපත් වේවා.